තෙරුවන් සරණ හැම දෙනාටම. අදත් අපි සුවපත් මනස වැඩසටහනෙන් තමයි මේ ඔබව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ වැඩසටහනේ බලාපොරොත්තුව කොහොමද අපි සුවපත් මනසක් නිර්මාණය කරගන්නේ කියලා දෙන එක. එතනදී මම බොහෝ දේවල් සාකච්ඡා කළා මේ වෙනකොට. අදත් ඉතාමත් වැදගත් කාරණාවක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වැදගත්ම කාරණාව තමයි බැඳීම් කළමනාකරණය. එතකොට කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරනේ බැඳීම් කළමනාකරණය කරන්න වෙන්න තියෙන්නේ. බැඳීම් අතහරින්න තියෙන්නේ. මේ බැඳීම් අතහැරීම සහ බැඳීම් කළමනාකරණය කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. අපි හිතමු කෙනෙක්ට බැඳීමට බැඳීම අතහරින්න ඕනේ කියලා. එයා මොකද කරන්නේ? මේ බැඳීම් නැති තැනකට ගිහිලා ජීවත් වෙනවා. බුදුහාඳුර මේක සූත්‍රයක දේශනා කරන මිගජාල කියන සූත්‍රේ. ඉතින් මේ පුද්ගලයා මේ භික්ෂුව හරි කවුරු හරි බැඳීම් අතහරින්න තනියෙන් ජීවත් වෙන කියලා හිතාගෙන එයා වනගතයේ වනයේ ගිහිල්ලා වනගතව තනියෙන් හුදකලාව ජීවත් වෙනවා. හැබැයි පරණ මතකයන් එක්ක එයාට එයාගේ බිරිඳව මතක් වෙනවා. එයාගේ දරුවෝ මතක් වෙනවා. එයි ගෙවල් දරවල් මතක් වෙනවා. එයා මානසිකව ඒවත් එක්ක බැඳිලා ඉන්නේ. බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි, ඔහු සැබෑවට තනි වූයක් නෙවෙයි. ඔහු ගාව දෙවෙන්නෙක් ඉන්නවා. ඒ තණ්හාවයි. තවත් කෙනෙක් ඉන්නවා බුදුහාඳුරම උපමාවක් විදියට ගන්නෙ. සියලුම දේවල් තියෙන තැන, සියල්ල ඇති තැන ඒ කිසිවක් එක්ක බැඳෙන්නේ නැතුව ජීවත් වෙනවා. අන්න ඒ පුද්ගලයා සැබෑවටම තනි වූ කෙනෙක්. ඒතර මේ තනිවීම කියලා කියන්නේ භෞතිකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක මානසිකව සිද්ධ වෙන දෙයක්. මේ බැඳීම් අතහැරීම කියලා කියපු ගමන් අපි හිතනවා අපේ ගෙවල් දොරවල් වල ඉන්න ඔක්කොම කට්ටියව දාලා අපි වෙන තැනකට ගියාම වැඩේ හරියයි කියලා. එහෙම හරියන්නේ නැහැ. අනික එහෙම හැමෝටම කරන්න පුළුවන්ද? බැහැ. විශේෂයෙන් ගිහි කෙනෙක් නම් බැඳීම් කළමනාකරණය ඉගෙන ගන්න ඕනේ. අපි බැඳීම් ගොඩනගා ගත යුත්තේ කෙසේද? අපි කොහොමද බැඳීම් ගොඩනගා ගන්න ඕනේ? භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් බැඳීම් ගොඩනගා ගන්න වෙනවා. සියලුම කටයුතු වලදී, විහාරස්ථාන කටයුතු වලදී, ඒ වගේම සමාජීය කටයුතු වලදී බැඳීම් ගොඩනගා ගන්න වෙනවා. හැබැයි මේ බැඳීම් ගොඩනගා ගන්න ඕනේ කුමන සීමාව තුළද? ඒ වගේම මොන වගේ විදිහටද මේවා නිර්මාණය කරගන්න ඕනේ? අපි ඒක කතා කරමු. ඒතකොට මේ බැඳීමක් කියලා කියන්නේ යම් කෙනෙක් හෝ දෙයක් එක්ක තියෙන ගනුදෙනුවක්. යම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනැගීමකට අපි කියනවා බැඳීමක් කියලා. එතන මේ සම්බන්ධතාවයට මුලින්ම අපි බලන්න ඕන හේතුව මොකක්ද? ඇයි අපි මෙහෙම එකක් ගොඩනගා ගත යුතු? මෙහෙම එකක් ගොඩනගා ගන්න ඕන මගේ යහපතටද තව කෙනෙක්ගේ යහපතටද? සමහරවිට දෙදෙනාගේම යහපතට වෙන්න පුළුවන්. ඒත් මේ බැඳීම මගේ මනසට කෙතරම් බලපානවද? අපි ඒව ගැන හොඳට හොයන්න ඕනේ. ඔබ තරුණ දරුවෙක් වෙන්න පුළුවන්. තරුණ දරුවෝ විශේෂයෙන්ම බැඳීම් නිසා වේදනාවටපත් වෙනවා. අපි අන්තර්ජාලයේ YouTube එකේ ගොඩක් වෙලාවට දකින්නේ මේ විරහ වේදනාව ගැන තියෙන ගීත, විරහ වේදනාව ගැන තියෙන විවිධ වීඩියෝ ඉතාමත් ජනප්‍රිය වෙනවා. ඒකට හේතුව හැමෝම රස විඳිනවා ඒක. කියන්නේ හැමෝම ඉන්නේ විරහයෙන්. හැමෝම ඉන්නේ දුකෙන්. බැඳීම් අහිමි වීමෙන් ඇතිවන පීඩණයෙන් තමයි හැමෝම ඉන්නේ. හැමෝම ඒ පීඩණයට පොඩි කැමැත්තකුත් දෙනවා. ඒක පොඩි වින්දනයකුත් ලබනවා. දුක වින්දනය කරනවා. ඉතින් මේ දුක වින්දනය කරන්නේ මේ තියෙන බැඳීම් කොහොමද අපි හරියට කළමනාකරණය කරගන්නේ කියලා දන්නේ නැති නිසා. බැඳීමක් ගොඩනගා ගන්නකොට ඒකට ආදරය, සෙනෙහස, මෛත්‍රිය ඔය ඕන දැන් මුල් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක් ඇතුළෙම අපි බලන්න ඕනේ මොකක්ද අපේ හිතේ තියෙන බලාපොරොත්තුව. මේ අපේ හිත කෙතරම් ඒ බැඳෙන පුද්ගලයාගෙන් හෝ දෙය තුළින් බලාපොරොත්තු වෙනවද? අන්න ඒක තමයි බැඳීමක් තුළින් වේදනාවක් හැදෙන ප්‍රධානම හේතුව. ප්‍රධානම හේතුව මොකක්ද? තමන්ගේ ඉච්ඡාව, තමන්ගේ බලාපොරොත්තුව, තමන්ගේ කැමැත්ත, තමන්ගේ අභිමතාර්ථය. අන්න ඒ අභිමතාර්ථය ඉතාමත් පරිස්සමින් අපි ගොඩනගා ගන්න ඕනේ. අපි දරුවෙක් එක්ක බැඳෙනවා. ඒ කියන්නේ ඔබේ දරුවා සමග ඔබේ
පුතා හෝ දුව සමග ඔබ බැඳෙනවා. ඒ බැඳීම හැදීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ, බැඳීම නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මම බැඳෙන්නේ ඇයි? මම බැඳෙන්නේ මේ දේ මං කැමති විදියට තියෙයි කියලා හිතාගෙන. ඒ වගේම බැඳුනට පස්සේ අපි හිතනවා ඒ පුද්ගලයා ඒ දරුවා මා හිතන විදියට පවතීවි කියලා. ඉතින් ඒ විදියට පවතින්නේ නැති වෙච්ච ගමන් මට වේදනාවක් ඇති වෙනවා. තරුණයෙක් තරුණියක් දෙස හෝ තරුණියක් තරුණයෙක් දෙස හෝ බලලා බැඳීමක් ඇති කරගත්ත ගමන් බලාපොරොත්තු වෙනවා මම හිතන විදියට මෙයා කටයුතු කරાવી, මං හිතන විදියට මෙයා ඉඳීවි. ඔන්න ඔතන තමයි බැඳීම විනාශ වෙන්න සහ බැඳීම නිසා ඔබ දුකටපත් වෙන්න ප්‍රධානම හේතුව. ආදරය යනු ප්‍රේමය යනු යම් දෙයක් අයිති කර ගැනීම. හැබැයි මෛත්‍රිය යනු යම් දෙයකට තියෙන්න ඉඩහැරීම. ඒතර මේ අපිට පුළුවන් නම් මේ ප්‍රේමය ආදරය මෛත්‍රියෙන් වෙනස් කරන්න, මෛත්‍රිය තුළින් කළමනාකරණය කරන්න. ඒතර ආදරය ඇතුළට අපි මෛත්‍රියක් දාන්න ඕනේ. ඒ තියෙන ආකාරයෙන් පිළිගන්නවා, තියෙන විදිහට පිළිගන්නවා. අන්න එහෙම කරන්න පුළුවන් වුණොත් අපිට හැකියාව ලැබෙනවා මේ බැඳීම කියන අපිට වේදනාවක් ඇති නොවන මට්ටමට ගෙනියන්න. නැත්තම් මේ බැඳීම් කියන්නේ අපිට වේදනාවක්මයි ගේන්නේ. බැඳීම් හැමතිස්සෙම අපිට කඳුළුමයි ගේන්නේ. බැඳීම් හැමතිස්සෙම අපේ හිත දුකටමයි පත් කරන්නේ. ඔබට අත්දැකීම් ඇති වන තරම් මට බොහෝ දෙනා හම්බලා තියෙනවා මේ බැඳීම් නිසා වේදනාවට පත් වෙච්ච, බැඳීම් නිසා දුකට පත් වෙච්ච, බැඳීම් නිසා අසරණ බවට පත් වෙච්ච. මම කියන්නේ බැඳෙන්න එපා කියලා නෙවෙයි. බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. ගිහියෙක්ට විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාට යම් ප්‍රමාණයක බැඳීමක් හදා ගන්න වෙනවා. ශිෂ්‍යයන් සමග බැඳෙන්න වෙනවා. ඒ වගේම ප්‍රධාන දායකයන් සමග යම් ප්‍රමාණයකට බැඳෙන්න වෙනවා. ඒ බැඳීම මානසික වේදනාවක් ගොඩනගා ගැනීම කියන මට්ටමට බැඳීමට ගෙනිච්චොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. බැඳීම් කළමනාකරණය කියන්නේ අපි බැඳෙන ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ. මේක මේ භෞතික බැඳීමක් විතරයි. මානසිකව අපි තියාගන්න ඕන කරුණු හතරක්. මේ කරුණු හතර තමයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ. ඕනම ගිහි ජීවිතයක් සාර්ථක කරගන්න මෙන්න මේ කරුණු හතර වැදගත් වෙනවා. පැවිදි ජීවිතයටත් එහෙමයි. පළවෙනි එක තමයි මෙත්තා, මෛත්‍රිය, කරුණා, අනුන්ගේ දුක තේරෙන බව. ඊළඟට මුදිතා, අනුන්ගේ සතුටේදී තමන්ට සතුටු විය හැකි බව. උපේක්ෂා, තමන්ට මධ්‍යස්ථව සිටිය හැකි බව. මෙන්න මේ කරුණු හතර තියෙනවා නම් ඔබට බොළුවන් බැඳීමක් නියමාකාරයෙන් කළමනාකරණය කරගන්න. කියන්නේ මානසිකව බැඳීමක් ඇති කරගන්න නැතුව ඒ බැඳීම පවත්වා ගන්න. අපි ඒක මේ ධර්මය අහලා කෙනෙක් මහත්යර කියනවා මේ ධර්මයට යොමු වෙන්න. ඔබත් මේක අහන්න, මේ හඳුරුගේ බණ අහන්න, මහත්ය අහන්න. අන්න එතනින්නම් වලි, එතනින්නම් ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔබ තව කෙනෙක් මම හිතන විදියට, තමන් හිතන විදියට තියාගන්න ගිහිල්ලා. ඔබේ සැමියා හෝ බිරිඳ හෝ ඔබ යන මාර්ගය යන්න ඕනේ නැහැ. එයාට යෝජනා කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. යෝජනා කිරීමට එහා ගිහිල්ලා ඔබ බලපෑම් කරන්න ගියොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ තමන්ගේ යන මාර්ගයට තව කෙනෙක් ගන්න ගිහිල්ලා මේ බැඳීම් අවුල් කරගන්න එපා. ඔබ ඔබේ දෙමව්පියොත් එක්ක, ඔබේ දරුවොත් එක්ක, ඔබේ බිරිඳ සැමියාත් එක්ක නිවන් මඟ නිසා ප්‍රශ්නයක් ඇති කරගන්නවා කියන්නේ ඔබ වඩන්නේ නිවන් මඟ නෙවෙයි. ඔබ වඩන්නේ වෙන මොකක් හරි. ඔබට ඒ අයත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන විදියක් නැහැ. මොකද ඔබ එන්නේ ඉන්න නිවෙනකොට ඔබ තුළ මෛත්‍රිය, මෙත්තා, අනිත් අය ගැන සිතන බව, අනිත් අයට ඉඩ හරින බව, අනිත් අයට අවසර දෙන බව, මෙත්තා ඔබ තුළ ගොඩනැගෙනවා. කරුණා, ඒ කෙනාගේ වේදනාව, ඒ කෙනාගේ දුක, ඒ තිනාට දැනෙන දේ තමන්ට තේරෙන බව, සංවේදී බව, කරුණාව ඇති වෙනවා. මුදිතා, අන් කෙනාට සතුටක් ඇති වෙනකොට අනිත් කෙනාගේ සැපේදී තමන්ට සතුට වෙන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. උපේක්ෂා, ගණන් ගන්නති බව, මධ්‍යස්ථව සිටිය හැකි බව ඇති වෙනවා. එහෙනම් මේ කරුණු හතර ඇති වෙනවා නම් ඔබ කොහොමද බැඳීමක් කියන එක ප්‍රශ්නයක් කියලා, මම බැඳීම අතහරින්න ඕනේ කියලා මහත්යව අතහැරලා, දරුවා අතහැරලා ඒගොල්ලෝ ගැන හොයන්නේ නැතුව, ඒගොල්ලෝ ගැන බලන්නේ නැතුව ඉන්නේ. නිවන් මඟ යනවා නම් තව ටිකක් ඒගොල්ලෝ ගැන හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ගැන කෑ කරන්න, ඒගොල්ලෝ ගැන වැඩිපුර හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ආදරය මෛත්‍රියෙන් පිරිසුදු කළාට පස්සේ එතන පවතින්නේ ඉතාමත් සුහද බැඳීමක්.
ඒ බැඳීම බුදුහාමුදුරුවන්ට තියෙන බැඳීම වගේ. මේ බුදුහාමුදුරුව ලෝක සත්වයාට තියෙන බැඳීම අපි දන්නවා ඒක අමුතු බැඳීමක්. උන්වහන්සේ තුළ තියෙන කරුණාව, උන්වහන්සේ අඟුලිමාලට ආදරය කරපු විදිය, උන්වහන්සේ අම්බපාලෙත් එක්ක අම්බපාලට ආදරය කරපු හැටි, උන්වහන්සේ සුනීතට සෝපාකට, ඒ වගේම රජ්ජුමාලට, කිසාගෞතමීට, ඒ වගේම පුතිගත්තේ සාම්දුරන්ට ආදරය කරපු හැටි. අපිට පුළුවන් නම් බුදුහාමුදුරන්ගේ ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව ඉගෙන ගන්න. අන්න එතකොට අපි ජයග්‍රහණය කරනවා. ගිය වැඩසටහනේ මම කිව්වේ මේ ලෝකේ ඉන්න එක එක බෙදීම් වලට, එක එක අඩුපාඩු විවිධාකාර දේවල් වලට ලක් වෙච්ච පුද්ගලයන්ට කොහොමද අපි සලකන්න ඕනේ, ඒ පුද්ගලයන් කොහොමද තමන්ගේ හිත හදා ගන්න ඕනේ කියන කාරණාව. ඉතින් අපි ඒ අය ගැනත්, සංක්‍රාන්තික ලිංගිකයන් ගැන හෝ සමලිංගිකයන් ගැන හෝ, විවිධාකාර මානසික විකෘතිභාවයන් හෝ මානසික අසමතුලිතභාවයන් තියෙන අය පිළිබඳව පවා, ඒ කියන්නේ මානසික රෝග තියෙන අය ගැන පවා අපිට පුළුවන් වෙන්න ඕනේ මෛත්‍රී සහගතව කටයුතු කරන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ කෙනාට ආදරය, කරුණාව, දයාව දක්වන්න, ඒ කෙනා ඒ ඉන්න විදිහෙන් පිළිගන්න. එහෙනම් ඔබ තව කෙනෙක්ට බැඳෙනවා නම් ඒ බැඳීම නැති වෙනකොට ඔබට වේදනාවක් ඇති වෙනවා කියන්නේ බැඳීම නැති වෙන නිසා නෙවෙයි, ඔබේ බැඳීම තුළ බලාපොරොත්තු ගොඩනගාගෙන හිටපු නිසා. ඔබ ඇත්තටම අතහරින්න ඕනේ බැඳීම නෙවෙයි, බැඳීම් නිසා ගොඩනගා ගන්න බලාපොරොත්තු යතහරින්න ඕනේ. ඔබ තව එකක් ඔබ කැමති විදියට පවත්වන්න යන බලාපොරොත්තු අතහරින්න. එතකොට ඔබට පුළුවන් ඕනම එකක් එක සාර්ථකව කටයුතු කරන්න, ගනුදෙනු කරන්න. මට පුළුවන්කම තියෙනවා නම් මේ කැමරා එක, මේ මයික් එක, ඒ වගේම මේ විද්‍යුත් උපකරණත් එක්ක, පුද්ගලයන් එක්ක, ඕනම කෙනෙක් එක්ක මධ්‍යස්ථව කටයුතු කරන්න. අන්න මම ඇත්තටම බැඳීම් වලින් නිදහස් වෙච්ච කෙනෙක්. බැඳීම කියන්නේ තියෙන එක නෙවෙයි. ඔබට සැමියෙක්, ඔබට බිරිඳක්, ඔබට දරුවෙක්, ඔබට ගෙයක් තියෙන එක නෙවෙයි බැඳීම කියන්නේ. ඔබ ඒවෙන් යම් බලාපොරොත්තු වීමක් තියෙනවා නම්, ඔබ ඕනාවට වැඩිය ඒවා තමා කැමති ලෙස පවත්වන්න යනවා නම්, අන්න එතන තමයි බැඳිලා තියෙන්නේ. අන්න ඔබට පුළුවන් නම් ඒ බැඳෙන තැන ඇති කරගන්නා වූ තමා කැමති ලෙස පැවැත්වීම කියන එක අතහැරලා දාලා බැඳීම තියාගන්න. ඔබට ඒ සහයෝගය, ඒ දෙදෙනා අතර තියෙන ඒ සුසංයෝගය පවත්වා ගන්න. ඔබ බැඳීම් කළමනාකරණය කරගත්තගෙන නම් ගිහි ජීවිතයක් ගත කරන විශේෂයෙන් ඔබ කුමක් කළ යුතුද? ඔබේ දරුවන්ට, ඔබේ සැමියාට, ඔබේ බිරිඳට, ඔබේ වටපිටාව ඉන්න අයට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දක්වන්න. ඒ කියන්නේ ඔවුන් අතහැරලා දාන එක නෙවෙයි, බැඳීමෙන් නිදහස් වීම යනු ඔබ මානසික වැති කරගන්නා වූ බලාපොරොත්තු වලින් නිදහස් වීම මිසක්, ඔබ කැමැති ලෙස පවත්වා ගැනීමෙන් නිදහස් වීම මිසක්, ඒ කෙනාගෙන් අයින් වීම නොවන බව මතක තියාගන්න. එහෙනම් මේ ගුණධර්මය ඔබේ ජීවිතයට පුහුණු කරගන්න. එවිට ඔබට පුළුවන් මේ බැඳීම් හරියට, බැඳීම් එක කටයුතු කරලා ඔබට නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙන්න. මොකද මම දන්නවා මේ බැඳීම කියන්නේ ඔබට වේදනාව ගෙනල්ලා, ඔබේ සිත ශෝකයට පත් කරලා, ඔබ අසරණ භාවයට පත් කරලා, අවසානයේ මානසික ලෙඩෙක් බවටත් ඔබව පත් කරන්න පුළුවන් දෙයක් තමයි මේ බැඳීම කියන්නේ. මොකටද අපි තව කෙනෙක් නිසා ලෙඩ වෙන්නේ, තව කෙනෙක් නිසා දුක් විඳින්නේ? දුක් විඳින්න යන්න එපා. ඔබ ඔබටත් ආදරය කරන්න, ඔබ අන් අයට ආදරය කරනවා වගේම ඔබ ඔබටත් ආදරය කරන්න. හැබැයි ඔබ ඔබගෙන්වත් අන් අයගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක තියෙන ලෙස පැවතීමට ඉඩහැර එයට ආදරය කරන්න. ඒ තමයි බැඳීම් පවත්වා ගැනීමේ නියමාකාර ක්‍රමය. චුල්ලපන්තක සුදුර දි කෑල්ල අරගෙන පිරිසිදු කරනවා, පිරිසිදු කරනවා, පිරිසිදු කරනවා කියලා පිරිමැද්දා පිරිසිදුනාද? නැහැ, අපිරිසිදුමයි උනේ. චුල්ලපන්තක තේරුම් ගත්තා මේ රෙදි කෑල්ල මං හිතන විදියට තියෙන්නේ. එහෙනම් අනිත් දේවල් ගැන කවර කතාද? මං හිතන විදියට ලෝකේ පවතින්නේ නැහැ. ලෝකයට ඉඩ හරින්න, ලෝකය පාඩුවේ තියෙන්න, වැස්සට ඉඩහරින්න, නිදහසේ වහින්න, අව්වට ඉඩහරින්න, නිදහසේ පහයන්න, මිනිසුන්ට ඉඩහරින්න, ජීවිතයට එන්න, ජීවිතෙන් යන්න. ඔබ ඒ දිහා බලලා හඬන්න, වැළපෙන්න, ශෝක කරන්න යන්න එපා. ඔබ මෛත්‍රිය, කරුණාව, දයාව දක්වන්න. ඔබ තුළ ඒ ගොඩනගා ගන්නා වූ
ගුණධර්ම ඔබේ ජීවිතය ඔබේ මානසිකත්වය ආරක්ෂා කර දේවි. එලෙස සාර්ථක ලෙස බැඳීම් කළමනාකරණය කරගන්න ඔබට හැකියාව වාසනා උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදානයේ දායකත්වය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණ මහත්මේ. ඒ මහත්මයා නම් සඳහන් කරන්න කැමති වුණේ නැහැ. ඒ මහත්මාටත් පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. අවසන උතුම් නිවනේ සැනසෙන්නටත් මේ ධර්ම දානමය කුසල පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.